අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමේ කටයුතු වලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඉවත් වෙයි ගෑස් පෝලිම් තව දුරටත් තෙල් පොලිමේ ගහගත්ත මිනිස්සු දැන් ගෑස් පොලිම්බල කා කොටා ගනී. අදත් විදුලිය කැපෙයි. හිස රදේට කොට්ට මාරු කර අතිසාරයට අඹුඩ ගහන විදුලි විසඳුම් ගැන රංජන් ජයලාල් කියයි. ගාමිණී ලොකුගේගේ අද නෙවෙයි හෙට තෙල්බල බාලගිරි දෝෂය. ඉන්දන සැපියුම අඩු කර පොලිම් හදලා ආනන්ද පාලිත කියයි. ඉන්දන රැගත් තවත් නෞකාවක් අද දිවයිනට දැන් දේශීය පුවත් අදත් ගෑස් මිලදී ගැනීමට අලිවිසල් අසල ජනතාව දිගු පෝලිම් වල නැදී සිටියා. ඒදී ජනතාව අතර උණුසුම්කාරී තත්වයක්ද හටගත්තා. දවසින් දවස අපේ රටේ ආර්ථිකය බිඳුවටම ඇදබැටෙමින් තිබෙනවා. අපි මේ අවුරුද්ද පටන් ගත්තෙම පෝලිම් වල ඉඳලා. මෙහෙම ජනතාව පෝලිම් වල ඉන්නේ කර කියා ගන්න දෙයක් නැතිම තැන. ඇත්තම කතාව ජනතාවට පෝලිම් වල ඉන්න සිදුනේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට. එක්කෝ දරුවට කිරිපිටි පැකට් එක ගන්න, නැත්නම් වාහනෙට තෙල් ටික ගහ ගන්න. ගෑස් ගන්නත් ඒ විදිහටම පෝලිම් වල ඉන්න ජනතාවට සිදුනා. පෝලිම් වල ඉඳලත් ගෙදර අරන් ගිය ගෑස් සිලින්ඩරය පුපුරපු කාලෙකුත් අපිට තිබුණා. දැන් ආයෙත් ඉන්ධන අර්බුදය සහ ඩොලර් අර්බුදය නිසා ගෑස් හිඟයත් උඩුදුවලා. ප්‍රමාණවත් පරිදි ගෑස් ආනයනය කරන එකත් අපේ රටට දැන් බරපතල ප්‍රශ්නයක් වෙලා. ලිට්‍ර සමාගමට අයත් ගෑස් රැගත් නෞකාවක් ඊයේ මෙරටට පැමිණියා. එම ගෑස් ප්‍රමාණවත් වෙන්නේ දින 3කට 4කට කියලයි ලිට්‍ර සමාගම ඊයේ ප්‍රකාශ කළේ. ඩොලර් නොමැතිකම නිසා වෙළඳපළේ ලාෆ් ගෑස් හිඟයක්ද දැන් උද්ගත වෙලා. ගෘහස්ථ ගෑස් සිලින්ඩර නොමැතිකම නිසා ජනතාව පත්ව සිටින්නේ දැඩි අසීරු තාවයකට තවමත් ජනතාව ගෑස් මිලදී ගන්න දිගු පෝලිම් වල රැඳී සිටිනවා 100කට වැඩි ඉන්නවා ඒගොල්ලෝ කියලා තියනේ 50කම ආව කියලා ගෑස් නැහැ අපි දරලිපෙන් උයන් ගෑස් නැහැ මොකුත් නැහැ දරලිපෙන් උයන්නේ පින් සිද්දෙන්න එක එක්කෙනායි පොඩ පොඩ දෙනවා ලීමෝලෙක් ඒකෙන් තමයි අපි ජීවත් වෙන්නේ ඒකත් නැත්තම් සල්ලි වලට ගන්න ඕනේ පුතේ පායෙන්දලා ඉන්නවා අපි දවස් 6 කඩේ වාලා තවත් ඉන්නවා ගෙදර තේ එකක් හරි බොන්න නැතුව කඩවලින් තමයි කන්නේ බොන්නේ ඔක්කොම මේ හරි අමාරුනේ ජීවත් වෙන්න දැන් ආයේ නම් ඉන්න අපි පොලිමි තාම ගෑස් නැහැ සකියට ඊද දන්නේ අපි දවසම වැඩම ඉවරයි රජයට ඉතින් කියන්න දෙයක් නැහැ රජයට මොනවා කියන්නද හොඳටම කරනවා කියන්න තමයි කියන්නේ හොඳටම කරනවා යා ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණේ මෙහෙම පෝලිම් වල ඉන්න පාරිභෝගික ජනතාව අතර දැඩි උණුසුම්කාරී තත්වයන්ද හට ගන්නා බවයි. ඊට පොලිසියද මැදිහත් වී තිබෙනවා. අදතිනේත් විදුලිය කපන බවයි මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කර ඇත්තේ. ඒ අනුව අද දිනේ තුල පැය 4කට අධික විදුලි කප්පාදුවකට පාරිභෝගිකයාට මුහුණ දීමට සිදුවනවා. අද දවසේ විදුලිය කපන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරනවා. ඒ අනුව A B C D E F G H I J K සහ L කලාප සඳහා පෙරවරු 8 සිට පසුවරු 6 දක්වා පැය 2 විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරනවා. එමෙන්ම එම කලාප සඳහා පසුවරු 6 සිට රාත්‍රී 11 දක්වා පැය 1 විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදු කිරීමටද නියමිතයි. P Q R S T U V W යන කලාප සඳහා පසුවරු 5 සිට රාත්‍රී 11 දක්වා පැයක විදුලි කප්පාදුවක්ද සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව කලාප 20ක් යටතේ එම විදුලි කප්පාදුව සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ. හිසරදේට කොට්ටේ මාරු කරලා අතිසාරයට අමුඩි ගහලා මේ ගැටලුව විසඳා
දන්න බැරි බව වෘත්තීය සම්දානේ කැඳවුම් කරු රංජන් ජයලාල් මහතා පවසනවා. තාමත් පැහැදිලි අපි දිගින් දිගටම කිව්වා ආණ්ඩුව ජනතා විසලා බරපතල හැල්ලු ලක්වමින් තිබෙනවා. අපි පැහැදිලිවගේ තමයි සිසරදේට කොට්ටමාරු කළා අතිසාරයට අඹුඩ ගහලා මේ ගැටලුවට උත්තර දෙන්න බැහැ. විදුලි බල ඇමති එකක් කියන ජනමාධ්‍යයට. බලශක්තියමි තව එකක් කියනවා. ලංකා විදුලි බල මණ්ඩලය පාරයක් වෙලා තියෙනවා ශ්‍රීපාදයට විදුලි කපා විදුලි විසන්දි කරන්න නැහැ කියලා. කොහොමද ශ්‍රීපාදයට දෙනවා කියලා. විදුලිය විසන්දි කළා ශ්‍රීපාදයට තාමත් අනගාටුදායක තත්ත්වයක්. ශ්‍රීපාදයට වෙච්ච බාරේ පවා මේ ආණ්ඩුව ඊයේ රාත්‍රියේ ශ්‍රීපාදේ කරුවලේ තියලා ඒ බාරේ පවා අඩ කරලා තියෙන්නේ. එතෙන්ට අද ආණ්ඩුව පත් වෙලා තිබෙනවා. ඒ නිසා කිසිම පේනතෙක් මානේ මේ පාලකීන්ට උත්තරයක් විසඳුමක් මේ අර්බුදයට නැහැ. ඒ නිසා ජනතාව බරපතල ලෙස පීඩාවට පත් වෙමින් තිබෙන එක තමයි සිද්ධ වෙන්නේ. උත්තරයක් ආණ්ඩුවට නැහැ. මේ අතර ඊයේත් එල්පීටී ප්‍රදේශයේ ජනතාව පවතින විදුලි අර්බුදයට එරෙහිව විරෝධතා පැවැත්වුවා. ජනතාවට තෙල් ටික දෙන්න බැරි ආණ්ඩුවක් අද බලයට පත් වෙලා තිබෙනවා. ජනතාවට කරවල ඉන්න වෙලා තියෙනවා පැය ගණනක්. ගෑස් ටික හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඉස්පිරිතාල වල බෙහෙත් නැති වෙලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගේන ඩොලර් ටික හොයාගන්න බැරි වෙච්ච ආණ්ඩුවක්. ඒ නිසා මේ තරම් ජනතාවට වද දුන්න යුගයක් ලංකා ඉතිහාසයේ තිබුණේ නැහැ. අදටත් ඇවිල්ලා වුණා බලයි දිපන්දා ගහගෙන අපි ඉන්නවා. මේ කඩේට එන වෙලා වුණේ ඒක. අපි ජීවන පායත් මේකනේ. අපි කොහොමද මේ විදිහට යන්නේ? ඉන්ධන පිරවුම්කල් වෙත ඉන්ධන යැවීම සීමා කර ඇති නිසා අනවශ්‍ය ලෙස පොලිම් ඇති වී තිබෙන බව සමගි ඒකාබද්ධ කණිජ තෙල් වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා. බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසන්නේ ඉන්ධන අර්බුදය එළවෙන සිකුරාදා වන විට අවසන් කරන බවයි. රට තුල පවතින ආර්ථික අර්බුදයේ හමුවේ මේ වන විට පොලිම් යුගයක් නිර්මාණය වී අවසන්. ඉන්ධන නැතිව පසුගිය දින කිහිපය පුරාවට දින ගණනාවක් තෙල් පිරවුම්හල් අසල සිටීමටයි ජනතාවට සිදු වුනේ. ඉන්ධන තොග මෙරටට රැගෙන ආ නමුත් ඉන්ධන සැපයීම මෙට්‍රික් ටොන් 4500ක් දක්වා අඩු කර ඇති බවටයි සමගි ඒකාබද්ධ කණිජ තෙල් වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා චෝදනා කරන්නේ. මේ මොහොත වෙනතුරුත් ඇතිවෙන්න තෙල් තියෙනවා නම් තෙල් බෙදීමේ කටයුතු සිදු වෙච්චි. නමුත් තෙල් බෙදීම ඊයේ මෙට්‍රික් ටොන් 4500 සීමාවට අඩු වෙලා තිබුණා. නමුත් අවම වශයෙන් ඉල්ලන සීළු ඇනුම් ටික නිකුත් කරන්නේ නැතුව මේ පෝලිං යුගය නවත්තන්න බෑ. නමුත් මේ මොහොත වෙන විට නැව් දෙකක් මුහුදේ තියෙනවා. LIOC සමාගම හරහා ගෙන්නපු නැව් දැන් දින 4ක් වෙනවා තාම මුහුදේ. එතකොට ස්වර්ණ පුෂ්ප කියන ඉන්දියන් නැව මෙට්‍රික් ටොන් 30000 නැව තාම මුහුදේ. එතකොට ඊයේ දැවිතෙල් නැව බාණ්ඩ ගත්තා. එහෙනම් ජනතාවට ඇත්ත කිය යුතුයි. මේ අතර අද දිනේ සිට පිරවුම්හල් සඳහා ප්‍රමාණවත් ලෙස ඉන්ධන ලැබෙනු ඇති බවයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ. ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා වැඩබාරගත් දිනේ සිට විවිධ දින වකවානු ප්‍රකාශයට පත් කරමින් ඉන්නවා. අද නෙවෙයි හෙට බාලගිරි දෝෂයේ ස්වභාවය එහිලා දක්නට පුළුවන්. කෙසේ වෙතත් ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන නැතිවීමෙන් පාළු ස්වභාවයක් ගෙන තිබුණේ මේ ආකාරයේ. බඩගින්නේ මේද මේ ආණ්ඩු කරන සිතේ මිනිසුන් කරන සිතේ මේකද මේකට හැරලම ජන්දුන්නේ මේකට තුන් දෙක බලයක් ගත්තේ. ඉන්ධන නැගත් තවත් නෞකාවක් අද කොළඹ වරායට ළඟා වීමට නියමිත බවයි බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් KDR ඔල්ගා මහත්මිය ප්‍රකාශ කළේ. අදාළ නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 20000ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 20000ක් රැගෙන ඒමට නියමිතයි. රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා මාස 3කින් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදු කර නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියැල්ල මහතා ප්‍රකාශ කර සිටියා. මුදල් අමාත්‍යවරයා අර්බුදයේ නිවැරදිව කලමනාකරණය කරන බවත් රජය වශයෙන් ඊට මුහුණ දෙන බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ. රටේ පවතින අර්බුද හමුවේ රට බංකොලොත් නැහැ කියලා කියන්නේ කොහොමද කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා රජයෙන් ප්‍රශ්න කර සිටියා. දැන් අපේ මුදල් ඇමතිතුමා අන්තිමට මේ පාර්ලිමේන්තුවේ කතාවක් කරුවේ දෙසැම්බර් 10.
අද මාස 3ක් වෙනවා අපේ රටේ මුල්ලේ තත්ත්වයකට මාස 3කට ඔබතුමා ප්‍රකාශයක් කළාද ඉතමත් අවසනවන්ත තත්ත්වයක් ඔබතුමා නියෝගයක් කරන්න රට බංගලොත් මම නියෝගයක් ඉල්ලනවා ආයි කල් දාන්න බෑ මේක අපේ මුදල් අමාත්‍යතුමා ගරු මැසිල් රාජපක්ෂ මැතිතුමා ආයවැලේකන කතාව කිරීමෙන් පස්සේ අන්තිම දවසේ ආයවැලේකන සම්මත කිරීමෙන් දක්වාම මේ සභාවට විටින් විට ආවා ඔයගේ ගණන් හිලා ඔක්කොම වැරදිලා තියෙන පොඩ අහගන්න පළවෙනියෙන් එතුමා ආයෙ නැ කියපු කතාව ඉල්ලාස් කරගතු යුතුයි මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කරන හැම දෙයක්ම රාජමතුතුමාගේ පිළිතුරු දීලා තියෙන මුදල් අමාත්‍යතුමාගේ එකඟතාවෙන් මුදල් අමාත්‍යතුමා කරන ප්‍රකාශ හැම එකක්ම ඔබතුමාලා විවාද කරලා තියෙනවා මේ සභාවේ මම හැන්සාඩ් බල්ලා කතා කරන්නේ එතුමා අන්තිමට කතා කරුවේ දෙසැම්බර් 10 මේ වියසන තත්ත්වය ගැන එතුමා වචනයක් කතා කරලා නැහැ එතුමා ලෝකේ වට යනවා හිඟාකමින් යුද්ධයක් තියෙන රුසියාව විරුද්ධ ඉල්ලන ඩොලර් බිලියන 200 කිලෝ ලැග්ගෙනද අර යුක්‍රේනයේ ජනාධිපතිත් පාර්ලිමේන්තුව අමතනවා මේ වගේ වියසනයක් තියෙද්දි අපේ මුදල් අමාත්‍යතුමා පාත් වැත්ත බලාද නැහැ එතුමා රෙන්න කියන්නේ ඇවිල්ලා ඩොලර් මුදල් අමාත්‍යතුමා මේ සභාවට එනවා උත්තර දෙනවා විපක්ෂයෙන් සංවිධායකතුමා නිදි මෙතන මට කතානායකවරයා වශයෙන් මන්ත්‍රීවරුන්ට සභාවට පැමිණෙන්න කියලා නියෝග කරන්න බෑ මාස 3ක් ආවෙ නැත්නම් විනය තීරණ ගන්න පුළුවන් ස්ථාවර නියෝගය යටතේ ඇමතිවරුන්ට ප්‍රකාශ කරන්න කියලා බල කරන්නත් මූලාසනයට අයිතියක් නැහැ උදල් බලය තියෙන පාර්ලිමේන්තුවට එතකොට ඔබතුමා පාර්ලිමේන්තුවේ බලය ආරක්ෂා කරන්නේ නැත්නම් ඔබතුමා මොනවද වෙද කරන්නේ මන් ඇමතිවරුන්ට ප්‍රකාශ කරන්න බල කරන්න මට අයිතියක් නැහැ ජනාධිපතිතුමා දැන් සියලු පක්ෂ නායකයෝ කැඳවලා සර්වපක්ෂ කමිටුවක් කැඳවන ආර්ථිකය පිළිබඳව කතා කරන්න එතන ඒකට ඔක්කොම එකතු වෙලා කතා කරලා විසඳ ගන්න ඕනේ හැමදාම අපි දෙපැත්තට බෙදලා කෑ ගැහුවට වැඩක් නැහැ මේ ප්‍රශ්න විසඳ ගන්න බෑ ඔයාලා හිටියත් මෙයාලා හිටියත් කවුරු හිටියත් එකයි කිරියල්ල මැතුමා මේ ආර්ථිකයේ බංකොලොත් කියලා කරපු ප්‍රකාශයේ කරුණා කරලා ඉල්ලාස් කරගන්න කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම පදනම් විතර ප්‍රකාශයක් මේ වගේ බංකොලොත් මහාචාර්යවරු කියනවා නම් කොමිසුදී තමුන්නාස්ලගේ හිටපු මුදල් ඇමතිතුමා ඡන්දේ තියෙදි ඡන්දෙත් ඉල්ල නැතුව ඉල්ලලාස් වෙලා ගියා තව මුදල් ඇමති කෙනෙක් ඡන්දෙ ඉල්ල පරාදයි අනිත් රාජ්‍ය මුදල් ඇමතිතුමා ඡන්දෙ ඉල්ලන්නේ නැතුව හැංගිලා ජාතික ලයිස්තුවෙන් ආවේ ඒ තමුන්නාස්ලගේ අවුරුදු 5 තමුන්නාස්ල කිව්වනේ ජනවාරි 1 ඉඳන් මේ රටේ ආර්ථිකය වැටෙනවා බංකොලොත් වෙනවා කියලා කියල ඇමතිතුමා උදේ පාන්දර නැගිටලා මොනහරි කියනවා එතුමා කීරයක් ටීවී එකේ යන්නේත් නැහැ ඇත්ත කතාව ඒකයි එතුමා ලොකු සටනක් කරනවා එතුමා කියන කිසි දෙයක් යන්නේ නැහැ ටීවී එකේ ඒ නිසා මුදල් ඇමතිතුමා හරියට මේක හසුරවනවා අපි මේකට මුණ දෙනවා කියන එක අපි විශේෂයෙන්ම කියන්න කැමතියි මෙතන කවුද අහනවා අපේ රට බංකොලොත්ද නැද්ද කියලා මම අහගෙන ඒ රංජිත් බණ්ඩාර මහාචාර්යවරයා මොනවද අහන්න තියනවාද ඩීසල් නැහැ පෙට්‍රෝල් නැහැ කිරි නැහැ ගෑස් නැහැ බෙහෙත් නැහැ මේක බංකොලොත් නෙමෙයිද කරන්ට් එක නැහැ ඇමතිවරයෙක් නැහැ කතා කරන්න මිනිහෙක් නැහැ බංකොලොත් නැත්තම් මොකද්ද මේක මේක නෙවෙයි නම් බංකොලොත් මොකද්ද බංකොලොත් අද බලන්න මහ බැංකුවේ වාර්තාව මහ බැංකුවේ විදේශ වත්කම් වල ශේෂය බලන්න දෙයනේ ඍණ එහෙමනම් බංකොලොත් එහෙමනම් මහ බැංකුව බංකොලොත් කොහොමද කටක් කරලා කියන්නේ රට බංකොලොත් කියලා අපිටත් අභිමානයක් තියෙනවා අපි විපක්ෂයේ හිටියත් ආණ්ඩුවේ හිටියත් අපි ශ්‍රී ලාංකිකයෝ අපි මේ රටේ ඉපදුනේ අපි ජීවත් වෙන්නේ මේ රටේ අපි මැරෙන්නේ මේ රටේ අපිට වෙන પાස්පෝර්ට් නැහැ අපි කොහොමද කටහඬලා කියන්නේ රට බංකොලොත් කියලා හැබැයි රට බංකොලොත් කරේ කවුද අඩුම තරමේ දැන්වත් මේ බංකොලොත් කමෙන් රට බේර ගන්න එකතු වෙලා මොකක් හරි කරමු ගරු කතානායකතුමනි ඉතින් අපේ අදහස් පිළිගන්න ඕගොල්ලෝ වැරදි දෙකක් කරනවා එකක් තමයි මුදල් අච්චු ගහනවා අනිත් එක තමයි ආනයන ආදේශන කර්මාන්තීකරණ ව්‍යාපාරයකට රට ගෙනියනවා ඒ දෙක කරන්න බෑ අද ලෝකේ අපේ දේශීය ව්‍යාපාරිකය ශක්තිගත් කරන්න නම් වෙළඳ පොළ ප්‍රසාරණය කරන්න ඕනේ ඒ වෙළඳ පොළ ප්‍රසාරණය කරන්න නම් ලෝකෙත් එක්ක එකතු වෙන්න ඕනේ මේ ගහලා තියෙන තාප්ප කුඩු කරන්න ඕනේ අපි පාලම් බඳින්න ඕනේ තීරුම් ගන්න මේ ගමන මෙහෙම යන්න බෑ අපි කිව්වා ඩයටික ප්‍රතිව්‍යුහගත කරන්න ඩොලර් මිලියන 500 ගෙවන්න කලින් කියලා නෑ ගෙව්වා සමහරු 100කට 100ට වඩා ඩොලර් වලින් ලාභයක් එකකින් ලබා ගත්තා දැන් එනවා තව ජූලි මාසේ බොන්ඩ් එකක් ගෙවන්න ඩොලර් මිලියන 1000ක් ඕක ගෙව්වොත් මේ තියෙන සල්ලි ටිකක් නැති වෙලා ඉවර වෙලා යනවා කරුණා කරලා දැන්වත් තේරුම් ගන්න අපේ රටේ තියෙන ගැටලුව ඩොලර් මිලියන 200කින් 300කින් කාගෙන් හරි හිඟ ආකාර බේර ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තමා අත්අඩංගුවට ගන්න එපා කියලයි. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමේ කටයුතු වලින් ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අද ඉවත් වුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා වන වේ ශානි අබේසේකර මහතායි පාස්කු ඉරදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවටගෙන රැඳවුම් නියෝගයක් මත රඳවා තබා ගැනීමේ සූදානමක් ඇති බව ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් මගින් දන්වා සිටියා. අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ. තමාව අත්අඩංගුවටගෙන රඳවා තබා ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලයි ශානි අබේසේකර මහතා මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණේ. පෙත්සම සලකා බැලීම එස් තුරේරාජා, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමේවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හම්බුවේ කැඳවනු ලැබුවා. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පෙත්සම සලකා බැලීමේ කටයුතු වලින් ඉවත් වුණා. පෙත්සම්කාර ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම කරුණට අදාළව තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති හේයින් මෙම පෙත්සම සලකා බැලීම සඳහා අප්‍රේල් මාස 7 වනදා කැඳවන නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා සිටියා. එම ඉල්ලීමට ඉඩ දුන් අධිකරණය මෙම පෙත්සම සලකා බැලීම සඳහා ලබන මාස 7 වනදා කැඳවන ලෙස නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ලවාහේවා, එහි කාන්තා පොලිස් පරීක්ෂක නිරෝෂණී පතිරණ, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කවින්ද පියසේකර, මහජන ආරක්ෂක ඇමති, එම අමාත්‍යංශයේ ලේකම් නීතිපති ඇතුළු 14 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටිනවා. පාස්කු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ සම්බන්ධයෙන් තමන් වග කිවිතු බවට චෝදනා කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට නිර්නාමික පෙත්සමක් ලැබී ඇති බව පෙත්සම්කරු සඳහන් කළා. ඒ මත සිදු කළ විමර්ශනයන්හි බී වාර්තාවක් කුලියාපිටියේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉකුත් පෙබරවාරි මාස 10 වනදා ඉදිරිපත් කර ඇති බවද තමන්ට දැනගැනීමට ලැබුණු බව පෙත්සම්කරු සඳහන් කළා. පාස්කු ඉරදින ප්‍රහාරයේ එල්ල කර සහරාන්ගේ බිරියගේ නිවසට ගිය පරීක්ෂණ කණ්ඩායමට එම පරීක්ෂණ නිසි ලෙස සිදු කිරීමට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි තමා පියවර ගත්තේ නැති බවට එමගින් චෝදනා කර ඇතැයිද පෙත්සම්කරු සඳහන් කළා. එසේ තිබියදී අදාළ බී වාර්තාව පදනම් කරගෙන තමන් කවර හෝ අවස්ථාවක අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එමගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය විය හැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙසද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. එසේම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ 9.1 වගන්ති යටතේ තමන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක ඇමතිවරයා වශයෙන් රැඳවුම් නියෝගයක් නිකුත් කිරීමෙන් ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ මහතා වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද මෙම පෙත්සම මගින් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.